අද දවස ඒ කියන්නේ 2023 පස්වෙනි මාසයේ 18 වෙනිදා වන විට මෙම දෙරටේ ගැටුමට දින 448ක් ගත වී තිබෙනවා. මෙම දෙරට පිළිබඳව 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව ගෙන එන 125 වන වැඩසටහන. ගත වූ පැය 24ක කාලය තුල රුසියාවෙන් යුක්‍රේනයේ වෙත දැවැන්ත මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කළා. මෙම ප්‍රහාරයන්හි ප්‍රධාන ඉලක්කයන් වූයේ යුක්‍රේනයේ ඔඩෙසා හා ඒ අවට ප්‍රදේශයයි. යුක්‍රේනයේ සඳහන් කර සිටියේ මෙලෙස එල්ල වූ රුසියානු මිසයිල් ප්‍රහාර මාලාවෙන් මිසයිල් 29ක් බිම හෙලීමට තමන් කටයුතු කළ බවයි. මේ අතර යුක්‍රේනයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු හට සිදු වූ තුවාල හේතුවෙන් ඔවුන් දෙදෙනාව ජපානය වෙත යොමු කිරීමට යුක්‍රේන බලධාරීන් කටයුතු යොදා තිබෙනවා. ඉතා රහසේ සිදු ඇති මෙම කටයුතු හේතුවෙන් මොවුන් දෙදෙනාට ඉතා දැඩි මුරකාවල් හමුවේ. ජපානයේ ටෝකියෝවල පිහිටි ප්‍රධාන හමුදා රෝහලකදී ප්‍රතිකාර සිදු කරමින් පවතින බවටයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරිපත් නැති නමුත් යුක්‍රේනයේදී තුවාල ලබන ප්‍රධාන පෙළේ යුද හමුදා නිලධාරීන් හා යුක්‍රේන ප්‍රධානීන් හට ඉදිරියේදීත් ටෝකියෝහි ඇති යුද හමුදා මධ්‍යම රෝහල් සංකීර්ණය මගින් ප්‍රතිකාර සිදු කිරීමට බලාපොරොත්තු වන බව ටෝකියෝ සඳහන් කර තිබෙනවා. මේ අතර CIA සංවිධානය විසින් රුසියානු වැසියන් අමතා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමන්ට හැකි පමණ තොරතුරු CIA සංවිධානය වෙත ලබා දෙන ලෙසයි. ඒ සඳහා ඩාක් වෙබ් පහසුකම් හා තෝ පහසුකම් යුවද සලසා දෙන බව CIA සංවිධානයේ රුසියානුවන්ට දැනුම් දී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධිංශයක් වන CIA සංවිධානය රුසියානු භාෂාවෙන් හෙටි වීඩියෝ පටයක් ලෙසින් ඉල්ලා සිටියේ රුසියානු හමුදා තොරතුරු, රුසියානු බුද්ධි විශේෂඥයන් සම්බන්ධ තොරතුරු, රුසියානු රාජ්‍ය නායකින් හා රුසියාවේ ආර්ථික සම්බන්ධ ආදී ලෙස රුසියානු වැසියන් සතුව පවතින තොරතුරු තමන්ට ඉතා වැදගත් වන බැවින් එම තොරතුරු ලබා දෙන ලෙසයි. එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වූයේ ඔබ සතුව තොරතුරු ඇතනම් අවට සිටින අයවලුන් ඔබට සවන් දීමට අකමැති වුවත් අපි ඔබට සවන් දීමට සූදානම්. එනිසා අපව අමතන්න කියායි. කෙසේ වෙතත් මෙම වීඩියෝ පිළිබඳව රුසියාවේ අදහස් පිළිබඳව රුසියානු ආරක්ෂක අංශය සඳහන් කළේ CIA සංවිධානයට තොරතුරු ලැබීම සීමා කිරීමට පසුගිය මාසයේදී රුසියාව විවිධ තීරණ හරහා කටයුතු කර ඇති බවයි. පසුගිය මාසයේදී එලෙස රුසියාවෙන් විදේශ රටකට රටේ තොරතුරු ලබා දුන්න හොත් රාජ්‍ය ද්‍රෝහීත්වය යටතේ වසර 20 සිට ජීවිත කාලය දක්වාම සිරගත කිරීමකට නීති සංශෝධනය කළ බවත් එහි සාර්ථකත්වයේ නිසාම මෙලෙස CIA සංවිධානය වෙත තොරතුරු නොයන බැවින් CIA සංවිධානය මේ ආකාරයට කටයුතු කරන බවයි. මේ වෙන විට රුසියාවේ සියලුම රාජ්‍ය සේවකයන්ට ආරක්ෂක හමුදාවන් හට මේ පිළිබඳව හා එලෙස CIA වෙත තොරතුරු ලබා දුන හොත් ලැබෙන දඬුවම් වල තත්ත්වය ඉතා හොඳින් පැහැදිලි කර දී තිබෙන බවද ඉදිරියේදී අවස්ථාවක් උදා වූ හොත් ප්‍රසිද්ධියේ ප්‍රායෝගිකව එම දඬුවම් පෙන්වන බවටද ඉතා දැඩිව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තම නිවේදනයෙන් සඳහන් කර සිටියා. ඔබ තාමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් මේ දැන්ම පහළ ඇති subscribe බුත්තම ක්ලික් කර අපිත් එක්ක එකතු වෙන්න ලෙස සහෘද ඔබට ආරාධනා කරන ගමන් මේ දෙරටේ තත්ත්වය සම්බන්ධව තවත් අලුත් වීඩියෝකින් අපි නැවතත් හමු වෙමු. එතෙක් ඔබට අයබෝවන්.